මොනරාගල සුමෙත්සර්ගෙන් පස්සේ මේ වෙද්දි සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාබහක් ඇති වෙලා තියෙන්නේ මහරගම ටිරාජ්සර් ගැන. කවුද මේ මහරගම ටිරාජ්සර්? මහරගම නගර සභාවට නගරාධිපති විදිහට තේරීපත් වුණු ජනමත නායකයා තමයි ටිරාජ් පියරත්න කියන්නේ. ඔහු සිය ආයතනය තුල තමන්ට ආමන්ත්‍රණය කළ යුතු ආකාරය පිළිබඳව පළ කර ඇති සටහනක් සමාජ මාධ්‍ය තුල සංචරණය වීමත් සමග ඒ පිළිබඳව දැඩි විවේචන ඔහු වෙත එල්ල වෙමින් තිබෙනවා. ගේවර ප්‍රාදේශීය පාලන මැතිවරණයේදී මෝටරසයිකලයේ ලකුණෙන් ඉදිරිපත් වන ටිරාජ් ඒ පක්ෂයට පොහොට්ටුවේ සහාය ලැබීමත් එක්ක විශාල ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගන්නවා. ඒ විදිහට තමයි ඔහු මහරගම නගර සභාවේ නගරාධිපති තනතුරට පත් වෙන්නේ. ටිරාජ් මහත්මයා අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පස්සේ මොහු මෙහුම් පාඨමාලාවක් හදාරමින් ඉන්නවා. ඒ අතරේ සමාජ සේවා වැඩවලටත් සහභාගී වෙලා ඒ අනුව තමයි ඔහු දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. මොහුගේ Facebook පිටුව පරිශීලනය කරන කෙනෙකුට මොහු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රබල අනුගාමිකයෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. ඔහු නගර සභාවේ සටහන් කර තිබුණු දැන්වීමේ මේ අයුරින් සඳහන් වුණා. නගරයේ පළමු පුරවැසිය තමා නිසාත් මෙම ආයතනයේ ප්‍රධාන විධායක තනතුර හොබවන නිසාත් සියලුම නිලධාරීන් සේවක මහත්ම මහත්මීන් සහ සියලුම ජනතාව මට සර් යන නාමයෙන් ආමන්ත්‍රණය කළ යුතුයි. මේ ක්‍රියාව ඇත්තක් වුණත් බොරුවක් වුණත් මේ උගත් බුද්ධිමත් මහත්මයෙකුන් නම් එතරම් ගැළපෙන ක්‍රියාවක් නෙමෙයි. සමාජ මාධ්‍යවල අදහස් දක්වන ඇතමුන් සඳහන් කරන්නේ මොහු රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ අධ්‍යාපනයට එතරම් දක්ෂතාවයක් දක්වලා නැති පාසල අයගේ උපහාසයට සමච්චලයට ලක්ව ඇති අයෙක් බව. ඒ වගේම කිහිප වතාවක්ම මොහු විභාග අසමත් වූ බවටත් ඇතමුන් සඳහන් කරනවා. ඒ නිසාම මොහු මේ විදිහට සමාජයේ ගෞරවයට පාත්‍ර වෙන්න මේ අයුරින් කටයුතු කරනවා කියලත් සමහරු සඳහන් කරලා තිබුණා. ඒ වගේම සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිසා මේ වගේ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. මේ මොහුට විරුද්ධයි ඔහුට අපහාස කිරීමට සිදු කළ සිදුවීමක් කියලත් ඇතමුන් සඳහන් කරනවා. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.